තිලකාව නිවසේහි තනිකොට තැබීම කල නොහැකි නිසා රේෂ්ම රැඳී සිටියේදී අකමැත්තෙන් උවද විචිතාහට නැවත නිවස වෙත යාමට සිදු විය. එකම ඉරියව්වෙන් සිටගෙන බලා සිටි රේෂ්මගේ දෙපා මොහතකින් රිදුම් දෙන්නට වූවත් ඔහු නියරෙහි මදක් වාඩි වීමටවත් නොසිතුවේ එය තමාට මදිකමක් ලෙසින් සලකා. නෙත්මා ගොයන් කපා අවසන් කොට කැපූ ගොයම අනෙක් පිරිස සමගින් එක ගොඩකට වෙනසේ එකතු කරන්නට විය. චීත්තයද හැඳ ඇය කුඹුරේ ඔබමබ ඇවිදින අතර රේෂ්ම දෙසද බලනා නමුත් ඒ වනතුරු ඇය දෙස බලා සිටිනා ඔහු ඉවත බලා ගනි. මහත්තයෝ තේඩින් ගම්බමු. රේෂ්ම විචිතා සමගින් පැමිණෙන අයුරු දුටු නිසා ඔහු ඔවුන්ගේ හිත වෙතකු යයි කියා සිතූ කුඹුරෙහි අයිතිකරු ඔහු අසලට පැමිණ මදක් සංග්‍රහ කිරීමට සූදානම් විය. කුඩා වීදුරු කෝප්පයකට තේ වතුර දමා ඉඟුරු හකුරු සහිත පොල් කටුවක් ඔහු රේෂ්ම වෙතට පෑවේ සිනාමසු මුහුණින්. එපා බොන්න බෑ යයි කියා පැවසීමට ඔහුගේ මුවගට වචන ගලා ආවද රේෂ්ම ඔහුගේ යතින්නේ ගත්තේ මද සිනාවක් මුහුණට නගාගෙන. දෙයියන්ගේ පිහිටෙන් හෙටයි අනිද්දායි පෑවුවොත් ගොයම කපල ඉවරයක් කරන්න පුළුවන් වෙයි. ඊගාවට ඉතින් තියෙන්නේ බැතපාගනික තමා. යයි පැවසූ ඔහු ඈත අහස් දෙස දැස් යොමු කළේ ඉන දෙපස දෙයත් රඳවාගෙන. ඔහු ලබා දුන් තේ කෝප්පය රස විඳීමට තරම්වත් නිරහංකාර බවක් නැති රේෂ්ම එකී පුද්ගලයා ඉවතට යනතුරු සිට තේ කෝප්පය බිමට හලා හකුරු කැබැල්ල බිමට දමා සපත්තු අඩියට යට කළේය. රේෂ්මට තමා මේ සිදු කළේ ඉතා නරක අශිෂ්ට ක්‍රියාවක් බව කිසිවිටකත් සිතුනේ නැත. සැන්දෑ අඳුර පැතිරෙන තුළුම වැඩ කළ නෙත්මා තේ වතුර බී තම වැටුපද අතටගෙන රේෂ්ම වෙත පැමිණෙන විට ඔහුගේ මුහුණ යලි තරහින් පිරී තිබුණේ බැස යන ඉරෙහි පැහැය මුහුණට උරාගෙන තිබූ ලෙසකින්. මදක් සිහිල් වෙමින් තිබූ ඔහුගේ සිත නැවත මෙලෙස කෝපාවිෂ්ට වූයේ නෙත්මා කුලී වැඩ කර වැටුප් ලබා ගන්නා අයු දැක. සර්ට ගෙදරට යන්න බරක් වෙයි නේද? අපි යමු සර්. නෙත්මා චීත්තය හා රෙදි කැබැල්ල අතරට දෑකැත්ත මැදි කර තබාගෙන ඔහු සිටි නියර මතට ගොඩ විය. ඇය ගොඩවත්ම වයින් කළ සෙල්ලම් බඩුවක් පරිද්දෙන් රේෂ්ම නොනැවතී ඉදිරියට ගමන් කළ අතර නෙත්මා වහා ඔහු පසුපස ගියේ තනිව සිනාසෙමිනි. ඔහුව හසුකර ගැනීමට නොහැකි වූ ඇය යලි කුඹුරකට බැස දිවගොස් වෙනත් නියරක් හරහා පැමිණ ඔහු ඉදිරියේ පෙනී සිටියාය. ඇය තමා පිටුපසින් පැමිණෙන බවට සිතා සිටි රේෂ්ම ඇය එක්වරම ඉදිරියෙන් මතුවන විට තිගැස්සී ගොසින් එක්වරම පිටුපස බලා යලි ඇය දෙස බලා රැව්වේය. සර් ඔය කොහෙද යන්න යන්නේ? රේෂ්මට ඇය බිය නමුත් ඇයට සිනා නොවී සිටීමට නොහැකි හැඩයි. ඇයි? ඔහු කඩා පැන්නේ කොටියෙක් ලෙසින්. ඇයි තමා ඔහේ නෙමෙයි මගේ ගෙවල් අන්න අරහේ. ඔහුට වූ ඇබැත්තිය නිසා සිනාවෙන් පිරි ඇගේ කම්මුල් දිලිසෙයි. දන්නවා මම යයි පැවසූ ඔහු ඔහුට වැරදුන බව පිළි නොගෙන වම්පසට ඌ මිටි නියර හරහා ගොස් නැවතත් නිවැරදි මාර්ගයට යොමු විය. හිනා වෙන හැටි එහෙදිමාව දැක්කත් පෙවුලනවා. දැන් මේ ගමේ නිසා වෙන්න ඇති බය නැතිව කතා කරනවා මදිවට මට සිරික්කිය දාන්නත් තින්නේ. ආ සිරික්කිය? ඒ මොකක්ද? අයියෝ මන්දා මට මොන වචන කියවෙනවද කියලා. මේ අංගනාව නිසා මාත් ගොඩේක් වේගනද කොහෙද එන්නේ? කුඹුර හරහා පැමිණ මාර්ගයට ගොඩ වී නිහඬවම බොහෝ දුර පැමිණි රේෂ්ම වහා නතර වී ඇය දෙසට හැරුණු අතර ඔහු පසුපසින් පැමිණි නෙත්මා ඔහුගේ සිරුරෙහි නොගැටී බේරුණේ 99. දැන් එනවද මගෙත් එක්ක යන්න? ලා අඳුරෙහි ඌවද රේෂ්මගේ මුහුණෙහි ඌ නපුරු බව නෙත්මාහට පෙනින. මම
කීවනි සර් මට පුරුදු නෑ සර්ගේ ඒ කියන්නේ එන්නෙම නෑ බෑ සර් මට ඕනේ අම්මා බලාගෙන ඉන්න ඔහුව පසු කරගෙන ගිය නෙත්මා නුගගහ අසලින් යලි නතර වී ඔහු දෙස බැලුවාය කුලියට වැඩ කරලා මහලුකු පඩියක් හම්බෙන්නේ නැති කොහෙද පවට පින දෙන්න බෑනේ කො පෙන්නනවා මට ওই මහලුකු පඩිය කීයද කියලා රේෂ්ම ඇය වෙතට වඩාත් ලං වූයේ අඩියට දෙකිට පැමිණ මුළු රටටම බත සපයන ගෞරවණීය රැකියාවට කුලී වැඩයයි පවසමින් නිග්‍රහ කිරීම නෙත්මාගේ සිතට ඇතිකලේ වේදනාවක් මේ තමාගේ ගන්පියස නිසා මේ නපුරු ආඩම්බරකාරයා හට යන්තමින් ආඩම්බරකමක් දැක්වීමට ඇයට සිතක් පහළ විය ඔනිලා මිස් මට කීවේ මගේ පඩිය 35000ක් වගේ වෙයි කියලා ඒ කියන්නේ සර් දවසට 1150ක් වගේ ඉතින් දැන් තමුන්ට තේරෙනව නේද ඔෆිස් එක වාසිය කියලා මට අද 1700ක් හම්බුණා සර් උදේ ඉඳන් හිටියානම් 2000ක් දෙනවා ඉතින් මට මේක පාඩු නෑ වාසි නෙත්මාගේ කතාවට රේෂ්ම නිරුත්තර විය ඒසී එකේ ඉන පින නෑ නැචරල් ඒසී තියෙනවනේ සර් අනික විදින් විදේ ඇවිත් බලන්න කරන්න කෙනෙකුත් නෑනේ ආ මේ අහිංසකමට ඉඳලා තියන්නේ බොරුවට නේද කට බලන්නකෝ මෙයාගේ ගමේ කියලා වෙන්නේ නැති නේද මට මේ ගෑස් පෙන්නන්නේ රේෂ්ම ඇගේ වම් බාහුව අල්ලා ගත්තේ මස්කොබ මිරිකි යන පරිද්දෙන් යන්තමින් තිබූ එළියද කෙමෙන් විය කී යන මොහොතේ මේ හමුව එතරම් සුබ නැති බවක් නිත්මාට දැනුන නිසා ඇය මෘදු ලෙසින් අපි යමුස සර්ට යන රෑවේ යයි පැවසුවාය එහෙත් රේෂ්ම ඇයව අත්හරින බවක් පෙනෙන්නට නැත අනේ මාව අතාරින්න සර් බෑ කියනවා මගෙත් එක්ක එනවා කියලා සර් කොච්චර ඇහුවත් මට මේ සැනසීමෙන් මිදෙන්න බෑ සර් මට සමා වෙන්න ඒකද නෙත්ම අවසාන තීරණේ රේෂ්ම තම සුසුම් ඇගේ මුහුණෙහි දැවටන ලෙසින් ඇයට ලං විය රේෂ්මගේ නිවසෙහි නාන කාමරයේ අසලදී ඔහු ලංව සිටි විට දැනුන හැඟුමම වඩාත් වැඩි වී නෙත්මා හට දැනින අවට ඇති අඳුර සිහිල් සුළඟ හා රාත්‍රිය පැමිණෙන බව හඟවන සතුන්ගේ ශබ්ද මෙකී හැඟීම වැඩිවීමට හේතු විය නෙත්මා රේෂ්මගේ උරතලයේ නෙත්මාගේ ලැම ස්පර්ශ වන්නට ඇත්තේ දශමයක පරිතරයකි දෙදෙනාගේ සුසුම් වැල් කිහිපයකට ඉඩදී රේෂ්ම ඇගේ වමතෙහි බාහුව මත තිබූ තම දකුණත ඇගේ වමතෙහි ඇඟිලි තුඩු දක්වාගෙන ගියේය ඇගේ ඇඟිලි සමගින් තම ඇඟිලි පටලවාගත් රේෂ්ම යමක් කියන්නට තනන බව නෙත්මා හට දැනේ රේෂ්ම සමගින් මෙලෙසින් ලංවීමට නෙත්මා කිසි විටකත් නොසිතූ නමුත් සියල්ල සිදුවන්නේ ඇයට අවශ්‍ය ලෙසින් නොවේ ඇගේ වමතෙහි තිබූ චීත්තය දෑකැත්ත බිම් පතිත වූයේ ඉබේටම මෙන් අනතුරුව ඇගේ වමත රේෂ්මගේ පපු මත්තට බර විය නෙත්මා මං ඔයාට ආදරේ මාත් එක්ක යමු රේෂ්මගේ දෙතොල් සෙලවුනේ ඇගේ කම්මුල් ද ස්පර්ශ කරමින් තමා කුමක් පැවසිය යුතු දැයි කියා සිතාගත නොහැකි අයට තම දෙනෙත් පිල පිරියන බවක් දැනින පිස්සෙක් වගේ දවස් දෙකක් ආව නෙත්මා ඔයා නාවොත් මං හෙටත් දෙනවා ජීවිත කාලෙම හරි මං දන්නවා මේ මට දැනෙන්නේ ආදරේ කියලා තරුණ ඉලන්දාරියක හා තරුණියක් හුදකලා වී ඇති මොහොතක සෝබා දහමද හැසිරුනේ ඔවුන්ගේ එක්වීමට සහාය වෙමින් ඒ සමගම නුගවැල් තාලයට පැද්දෙන්නට ඌයේ දරා ගැනීමට අපහසු සීතල සුළඟකට දෙදෙනාව මැදි කරමින් එකිය සීත බව නිසා රේෂ්මගේ උණුසුම පිරිපපුවට නෙත්මා තදින් තුරුළු ඌයේ ස යනුවෙන් කොඳුරමින් නෙත්මාගේ මුවින් ආදරේ යන වචනය පිට නොවූවද ඇය තමාගේ පපු මත්තට බරවීම ජයග්‍රහණය බව සිතූ රේෂ්මගේ මුහුණ සොම්නසින් පිරී ගියේය
තමාගේ වතට තරුණියක් ලංව සිටිනා මොහොතක ඔහුගේ සිත්ති ඇතිවන හැඟුම් ගොන්න පිටතට ඒමට පොර කෑ නමුත් රේෂ්ම ඇයව සිප ගැනීමට හෝ ඉක්මන් නොවිය මිනිත්තුවක් පමණ නෙත්මා ඔහුට තුරුළු විය සිට සෙමෙන් ඔහු කෙරෙන්න ඇත් වී වටපිට බැලුවේ සිත්ති ඇති වූ ලැජ්ජාවට අඳුරෙහිම අතපත ගා බිම වැටුණු තම මෙවලම් අතටගත් නෙත්මා ඉදිරිය බලා ගමන් කළේ කිසිවක් නොදුටා නෙත්මාගේ නිවසෙහි ආලෝකය පෙනෙනා විට රේෂ්ම හටද ඇගේ මුහුණ බැලීමට අපහසු බවක් හැඟින නෙත්මාව සොයා පැමිණියද මෙලිසින් ඇයට ලංවීමට හෝ ආදරය ප්‍රකාශ කිරීමට ඔහු සිතා සිටියේ නැත පුරුදු පරිදි තම නපුරුකම් පෙන්වා ඇයව යලි ගෙන්වාගෙන තමා අසලින් තබා ගැනීම පමණක් ඔහුගේ අරමුණ විය සෝබා දහමට පින්සදු වීමට අහම්බයෙන් හෝ මිකී අවස්ථාව උදා නොවී නම් අහංකාර ගති ඇති රේෂ්ම ජීවිත කාලය පුරාවටම තම ආදරය ප්‍රකාශ නොකර සිටීමට උවත් ඉඩ තිබින කොළිඳුල් ආදරයේ පැහැය දෙදෙනාගේම මුහුණුවල තැවරි තිබුණ අතර මලානික එළිය අතරින් නිවස වෙත ගොඩ වුණ ඔවුනොවුන් එකිනෙකා දෙස වරක් හෝ නොබලා සිටීමට වග බලා ගන්නට විය රේෂ්මගේ සිත මේ මොහොතේ දනවන්නට වූයේ අමුතුම කතාවකි එනම් ගමෙහිදී මේ අයුරින් හැසිරුණු නිත්මා යලි තමා සමගින් ආයතනය වෙත ගිය පසු නැවතත් පුරුදු ලෙසින් බියපත්ව හැකිලී සිටිනා බවටත් එනිසා ඇයව ආදරයෙන් උමතු වන තුරුම තමා කැපකිරීමක් කළ යුතු බවක් එනිසා රේෂ්ම නිත්මාට යලි බලපෑම් නොකර විජිතාට තමා පිටත් වන බව පවසා යලි නිවස වෙත පැමිණීමට කාරයට ගොඩ විය කුඩා කාමරයේ ඇති පැරණි වීගිය ජනෙල් රාමුවට මුහුණ තද කරගෙන නෙත්මා ඔහුගේ කාරයේ ශබ්දය අසා සිටියේ මනමාල සිනාවක් මුහුණෙහි රඳවාගෙන ස ආයි නෑවිත් ඉඳීවිද මම ගිහින් සර්ව නතර කරන්නද නෑ ස ඒ කීව කතාව ඇත්තක් නම් ස හෙටත් එන්න ඕන ආදරේ කරන්න ගම තරම් ලස්සන තැනක් කොහෙන්ද ස ඒ නිසා මේ දේවල් මෙහෙම වෙච්ච දේ එදින රේෂ්ම නිවස වෙත ගමන් කළේ දරා ගැනීමට නොහැකි සතුටකින් සිත පුරවාගෙන ඔහුගේ සිත පුරාම නිත්මාව හා මෙම සිදුවීම හැරුණුකොට තම ව්‍යාපාරයේ හෝ අනාගත සැලසුම් කිසිවක් නොවීය පසුදින සුපුරුදු කාර්යාලීය ඇඳුම් වෙනුවට සැහැල්ලු ඇඳුමකින් සැලසුණු රේෂ්ම ප්‍රථමයෙන් කාර්යාලය වෙත ගමන් කළේ හැකි ඉක්මනින් නෙත්මාව සොයා යාමට සිතාගෙන ඔහු කාර්යාලයට පැමිණි මොහොතේ ඔහු සොයා පැමිණියේ ඔනෙලා ගුඩ් මෝර්නින් සර් සර් අපි 9:00 වෙද්දී යමු නේද සර් මිස් දුලාරිත් එන ගමන් කියලා ෆෝන් කරා ඒ මොකටද රේෂ්ම විමසුවේ පුදුම වී ඇය දෙස බලා ඒ මොකටද කියන්නේ සර් ඇයි ස ඇඩ් එක අද කරන්න හැමදේම රෙඩි කරලා තියෙන්නේ ස අපි එක්ක එනවද කායික එනවද ලොකේෂන් එකට කැන්සල් කරන්න මිස් වනෙලා මට අද එන්න වෙන්නේ නෑ වට් ස අනික මේ කවුද කිව්වේ දුලාරිව ගන්නවා කියලා ස මංගිය පැහැදිලිව සර්ගෙන් ඇහැව්වා ස එහෙම නොකියන්න මම මොකටද මිස් දුලාරිව ගන්නේ ඒකත් එහෙමද මං එහෙම දෙයක්වත් කීවද සර්ට නම් තනිකර පිස්සු ඔනෙලා සිතින් බැනවැදුනාය මිස්ටර් තිලක්ට කියන්න මට තව හිතන්න ඕන කියලා මම හිතන්නේ වෙන ලොකේෂන් එකක් බැලුවොත් හොඳයි සර් අයියෝ මිස් ඔනෙලා සෝරි සර් ඕකේ යුව විෂ් සර් එසේ පැවසු ඔනෙලා පිටව ගිය අතර ඒ මොහොතේම කාර්යාලය වෙත කඩා වැදුනේ දුලාරි Good morning, Reshaya. Thank you so much. ඇය රේෂ්මගේ කරෙහි එල්ලී ඔහුගේ වම් කම්මුල සිපගත්තේ ආදරයෙන්. අනතුරුව ඇය ඔහුගේ පුටුවෙහි ඇඳ මත වාඩි විය. මොකෝ මේ උදේම
ඔනෙලා දුලාරි පැමිණෙන බව පැවසුවද රේෂ්මහට එය ඒ මොහොතේ ඒතරම් ගණනක් නොවිය. මොකෝ කියන්නේ? ඇයි ඇට් එකට? කොහොමද මගේ මූණ ටීවී එකේ යද්දි? දුලාරි තම හිසකේ ඒ මේ අත පද්දමින් කතා කළේ දැස් නටවමින්. ඇඩ් එක අද කරන්නේ නෑ බබී, කැන්සල් කරා. රේෂ් අයියා, දුලාරිගේ කටහඬ එක්වරම වෙනස් වූයේ ඇය දහසකුත් බලාපොරොත්තු තබාගෙන මේ ගමන පැමිණි නිසා. ඇයගේ සිත රිදුණු බව වැටහුණු රේෂ්ම හොරහින් මෙන් ඇය දෙස බලා, ලොකේෂන් එකක් මම සිලෙක්ට් කරන්න ඕනේ බබී, හදිසිය කරලා බෑ, අපි හෙමීට කරමු යයි පැවසුවේය. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඇඩ් එකකට ලොකේෂන් ඇයි අයියා? අවුට්ඩෝ කරන්නේ නෑනේ, හැමෝම කරන විදිහට කරන්න ඕනේ නෑනේ බබී. රේෂ්ම එසේ පවසා සූදානම් වූයේ පිටව යාමට. අයියා මේ කොහෙද යන්න යන්නේ? වාඩි වී සිටි තැනින් නැගී සිටි දුලාරි විමසුවේ ඔහු දෙස බලා. ලොකේෂන් බලන්න. රේෂ්ම මුවකට පැමිණි පිළිතුර පැවසුවේ හැකි ඉක්මනින් ඇයගෙන් මිදී පිටව යාමට අවශ්‍ය කළ නිසා. යං මාත් එන්නම්, ඇය වහා ඔහුගේ අතේ එල්ලින. පිස්සුද? ඇයි පිස්සුදහන්නේ? ඉතින් මාත් එන්නම්. එහෙ හෙන දුර, පයින් යන්න ඕන සෑහෙන දුර. ගිනි අව්වේ බබියවිත් ස්කින් එක අවුට් ගියොත් මම දන්නේ නෑ, ඇඩ් එක මිස්සෙයි. රේෂ් අයියා, ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් හොඳයි කියලා? ඔහුගේ පිළිතුරින් පුදුමයට පත් වී දුලාරි විමසුවාය. ඇයියේ? නෑ, ලිප්ස්ටික් ඇඩ් එකක් ගිනි අව්වේ කරන්න. ඒක නිකන් හරියට ෆෘට් සලඩ් එකකට චිකන් ග්‍රේවි දාලා කනවා වගේ වැඩක්. පිස්සු කෙල්ල, මයි යනවා. රේෂ්ම ඇගේ නැහැ කෙලවර අල්ලා පවසමින් පිටව ගියේ තමාට ප්‍රමාද බව පවසා. රේෂ්ම ගුවන් කුරුල්ලෙක් ලෙසින් වේගවත්ව පැමිණ කුඹුර අසලින් කාරය නතර කළේ නිත්මාගේ නිවසට යාම අනවශ්‍ය කටයුත්තක් යැයි සිතා. උදෑසන පටන්ම රේෂ්ම පැමිණේ වියයි සිතමින් වැඩ කරමින් සිටි නිත්මා ඔහු එනු දැක ලැජ්ජාශීලී ලෙසින් බිම්බලා ගත්තාය. ආ මහත්තයා, අදත්තාවද? මහත්තයත් බහිමු කුඹුරට, ඕනේ නම් මම සරමක් දෙන්නම්. රේෂ්මව හඳුනාගත් කුඹුරෙහි අයිතිකරු පැවසුවේ මොම පුරා පැතිරුණු සිනාවක් සමග. නෙත්මා දෙස මනමර ලෙසින් බැලූ රේෂ්ම එක් වරම ඇය වෙතට නොගොස් එකී පුද්ගලයා සමගින් කතාවට වැටුණේය. අසල සිටින්නා නිත්මාට තම කටහඬ ඇසෙන ලෙසින් කතා කිරීමට ඔහු අමතක කළේ නැත. මේ කුඹුරු විකුණන්නේ නැද්ද අංකල්? අපොයි නෑ මහත්තයෝ, මේ අපේ පරම්පරාවල කුඹුරුනේ, මේ අපේ අම්මා අප්පච්චි ගානයි අපිට. එතකොට මේ එහා පැත්තේවා? මං හිතන්නේ නෑ මහත්තයෝ, ගමේ කවුරුත් කුඹුරක් විකුණන්න තරම් කැමති වෙයි කියලා. ඇයි මහත්තයට කුඹුරක් කරන්න හිතුණද? ඔව්, මහත්තයට ඕනෙම නම් පහළ ලියදිවල ඇති පුරන් වෙච්ච කුඹුරු මං අහලා බලන්නම්. හැබැයි ඉතින් විශ්වාස කරන්න එපා. මේ ගොයන් කපලා මෝලටද ගෙනියන්නේ? නෑ මහත්තයෝ, කමතට. අපි හෙට නැත්තං අනිද්දා නමෝ විත්තියෙන් බැතපාගෙනවා. මහත්තයත් එන්න. ඔහු රේෂ්මහට ආරාධනා කළේ ඔහුගේ පැමිණීම ගෞරවයක් ලෙසින් සිතා. රේෂ්මගේ කතාවට ඇහුම්කම් දෙමින් තනිව සිනාසෙමින් ගොයම් කපමින් සිටි නෙත්මා සිටියේ වෙනත් ලොවක. අපොයි කෙල්ලේ, කෙල්ලේ, හෝ හෝ! එක්වරම නෙත්මා දෙස බැලූ කුමරෙහි අයිතිකරු වහා ඇය දෙසට දිව යන විට රේෂ්මද එදෙසට ලං විය. ඇයි මාමේ? නෙත්මා විමසුවේ බියපත්ව. ඇයි මාමේ? අනේ කෙල්ලේ, මේ මගේ ගොයම නෙමෙයි, අනුන්ගේ ගොයන් කපලා ඉන්න හම්බෙන්නේ නෑ. තමා කපමින් සිටි කුඹුරෙහි වූ මිටි නියර හරහාද පැමිණ වෙනත් කුඹුරකට පැමිණ ඇති වග ඇයට වැටහුණේ මෙවිට. නෙත්මා සමාව ආයදින ස්වරූපයෙන් ඔහු දෙස බලා අනතුරුව රේෂ්ම දෙස ලැජ්ජාශීලී ලෙසින් බැලුවාය. නෙත්මාට වූ අකරතැබ්බේ නිසා
रेशमगे मुहुनही मतुवतिबू सिनहव अगे लज्जाशीली मुहुन दुटुविट वडात वेडिविया।